And now, live at 12. අයිබෝවන් අදත් ඔබ මේ එක්වන්නේ අපේ රටේ දහවලේදී වැඩිම පිරිසක් නරඹන අංක එකේ දිවාපුවත් විකාශය ලයිව් ඇට් 12 සමගින් සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය සජිත් සමාජ විප්ලවයේ එළිදකී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 17ක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවබෝධතා කිවිසුමක් අත්සන් තබයි. තැපල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ. මේ දින දෙක ඇතුළත ඡන්දය ප්‍රකාශ කරන්නට අපහසු වෙන කෙනෙකුට මේ 7වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇවිල්ලා ඒ ඡන්දය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීමාද පෙරවරුවේ මධ්‍යස්ථාන 1700කදී ආරම්භ වුණා. අද සහ හෙට යන දෙදිනත් ලබන නොවැම්බර් මාස 4 සහ 5 යන දෙදිනත් රාජ්‍ය සේවකයන්ට තම තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව උදා වෙනවා. එළඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ මධ්‍යස්ථාන 1700කදී තැපැල් ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 659,515ක්. අද පෙරවරුවේ රාජ්‍ය සේවකයන් තම තැපැල් ඡන්දේ මහත් උනන්දුවෙන් භාවිතා කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. තැපැල් ඡන්ද විමසීම සිදු කරන ආයතනවලට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද දායකයන් වැඩිම පිරිසක් සිටින්නේ කුරුණෑකල දිස්ත්‍රික්කයේයි. එම සංඛ්‍යාව 75,956ක්. මුලදිව දිස්ත්‍රික්කෙන් අඩුම තැපැල් ඡන්දදායකයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එම සංඛ්‍යාව 2845ක්. විශේෂයෙන්ම පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල හැර අනෙකුත් රජයේ කාර්යාලවල අද දවසත් හෙට දවසත් ඒ තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්ය සිද්ධ කරනු ලබනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට අදාළව තැපැල් ඡන්ද 33,922ක් නිකුත් කරලා තියෙනවා. ඊට අතිරේකව වෙන වෙනත් දිස්ත්‍රික්කවලිනුත් කොළඹ රාජකාරී කරන අයට අදාළව තැපැල් ඡන්ද නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සහතික කිරීමේ ස්ථාන 10කට අධික ප්‍රමාණයක මේ අද දවසේ මේ කාර්ය සිදු කරනවා. අපි ඒ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් 400ක් පමණ යොදවලා තියෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද භාවිතා කිරීමේ කාර්ය අද දවසෙත් හෙට දවසෙත් ඒ කාර්යාලවලදී සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය සියලු විධිවිධාන සකස් කරලා තියෙනවා. මේ දින දෙක ඇතුළත ඡන්දය ප්‍රකාශ කරන්නට අපහසු වෙන කෙනෙකුට මේ 7වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇවිල්ලා ඒ ඡන්දය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලුම පාර්ශ්වයන්හි සහයෝගය අපේක්ෂා කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ස්වර්ණවාහිනියේ නාඩිය විශේෂ වැඩසටහනට ඉක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. අපි පළවෙනි ඉල්ලීම තමයි මේ ඡන්ද විසීම සාමකාමීව පවත්වන්න සහාය වන්න. මැතිවරණ නීතිවලට එකඟව ක්‍රියා කරන්න. අපි දැන් කියලා තියෙනවා අත්පත්‍රිකා බෙදීම තියෙන පරිවර්ත නීතිය. අත්පත්‍රිකා බෙදෙනකොට ප්‍රසිද්ධ කරන්න එපා, මෙහෙම පෙන්වන්න එපා කියලා. ප්‍රදර්ශනය කරන්න එපා. ඒ වගේම අපි කියලා තියෙනවා ඒවා රජයේ කාර්යාලවල බෙදන්න එපා. මීටර් 100කින් එහායින් බෙදන්න. තැපැල් ඡන්ද ලකුණු කරන දවසේ ඒ කාර්යාල ඉස්සරහා බෙදන්න එපා. ඊගාවට අපි නීති සමහරේවල් ලිහිල් කරලා තියෙනවා. දේශපාලන පක්ෂවල ඉල්ලීම උඩ. ඒවා සම්බන්ධයෙන් අපි දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් ඉච්චර නොසතුටුනු පවසනවා. මොකද අපි නීතිය තියෙනවා රැස්වීම භූමිය විතරයි කට් අවුට්. ඒවා ඕන දෙයක් ප්‍රති. නමුත් රැස්වීම තියෙනවා කියලා පේන්න. රැස්වීම භූමිය ඉඳලා මීටර් 100ක් දුරට මීටර් 10න් 10ට කොඩි හිටවන්න අපි අවසර දීලා දෙනවා. ඒකෙන් ඇරෙන්න වෙන ලොකු මුකුත් පාර පුරා සරසලා තොරන් කට් අවුට් ගන්න යන්න එපා. ඊගාවට ස්පීකර්ස් බඳන් කැන්වසින් කරන්න යන්න එපා. මහජන පෙළපාලි රත පෙළපාලි තියන්න එපා. ඡන්ද දවසේ ඡන්ද පොලවට ඉන්න එපා. කැන්වසින් කරන්න එපා. ඒ නීති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නීති සුරකින්. ඒවා ඔබේ ආගමේ තියලා දාලා තියෙන සිල්පද වලටත් වඩා ගෞරවයෙන් සලකන්න ඕනේ. මොකද ඡන්දේ විතරයි අපට තියෙන්නේ මරණය ඇරුණම ස්ත්‍රී පුරුෂ උගත් නූගත් දුප්පත් පොහොසත් කුලය ජාතිය ආගම භාෂාව ඔය කිසි ભેදයක් නැතුව හැමෝටම ભેදයකින් තොරව සමානව ලැබෙන්නේ ඡන්දේ විතරයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සර්වජන ඡන්ද බලය වෙනුවෙන් අපි දිවි හිමියෙන් පිළිහිටිනවා ඒක සුරකින්. What is your right? ඡන්දේ ඔබේ අයිතියයි, ඡන්දේ ඔබේ අනාගතයයි, ඡන්දේ ඔබේ බලයයි, ඡන්දේ ඔබේ හඬයි. ඒක උදුර ගන්න කාටවත් දෙන්න එපා. ඒකට බලපෑම් කරන කාටවත් ඉඩ දෙන්න එපා.
අපි දකින්න නම් කට් අවුට් පෝස්ටර්ස් අනවසර දේවල් තියෙනවා නම් අපේ මැතිවරණ කාර්යාලවලට පොලිසියට දිස්ත්‍රික් ලේකම්වරයාට දිසාපත්තුමාට පැමිණිලි කරන ගමන් ළඟම තියෙන පොලිසියටත් පැමිණිලි කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 17කින් සමන්විත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට අද කොළඹදී කටයුතු කළා. මේ උත්සවය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සෙසු පක්ෂවල නායකින් මෙන්ම එම පක්ෂ නිලධාරීන්ද ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා's choice presidential election 2019. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අසන් කිරීම උත්සවය අද උදෑසන පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදී. මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ඔහුට ජනාධිපතිවරණයේදී සහය දක්වන සෙසු පක්ෂවල නියෝජිතින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළවුරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, EPDP, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, දමිළ මහජන විමුක්ති සන්ධානය, එක්සත් මහජන පක්ෂය, විජේදරණී ජාතික සභාව, මුත්පෝකුත් තමිළ කච්චියන පක්ෂයයි මෙහිදී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ. ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමටයි මෙම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවාගෙන ඇත්තේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සජිත්ගේ සමාජ විප්ලවය ලෙස නම් කර තිබෙනවා. අද උදෑසන ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමට ප්‍රථම මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත පිළිගැන්වීම සිදු වුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශයේ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් වෙත පිළිගැන්වීම සිදු වුණා. අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනගත කිරීමේ උත්සවය පැවැත්වුණේ මහනුවර රජින හෝටලයේදී. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මැති ඇමතිවරු ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. තිස් වසරක කාලයක් රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කිරීම තුළින් රාජ්‍ය සේවකයන්ගේ ගැටලු පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හංවල නගරයේ ඊයේ පැවති ජනරැලියක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතාවුරු කෙරෙන රැලියක් ඊයේ පැවැත්වුණේ හංවල නගරයේදී. අපේ රජයක් තුළ නැවතත් මේ රටේ ආරක්ෂාව, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව තහවුරු කරනවයි කියන එක මේ අවස්ථාවේ සාතික වෙන්නට ඕන. ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තියෙන, විදේශ බලවේගවලට යට වෙන්නේ නැති අපිට පමණයි කියන එකත් මේ අවස්ථාවේදී ස්ථිරවම කියන්නට ඕනේ. මේ නැති වෙච්ච සංවර්ධනය, කඩා වැටුණු ආර්ථිකය නැවතත් ගොඩගන්නට පැහැදිලි දැක්මක්, සැලසුමක් අපි ඉදිරිපත් කළා තියෙනවා. අපිට නුපුහුණු ශ්‍රමයන් පිටරට යවනට වඩා පුහුණුවක් දීලා, හොඳ අධ්‍යාපනයක් දීලා අපි පිටරට යවනව නම් අපිට පුළුවන් විශාල විදේශ විනිමයක් ලබා ගන්න, ඒකම ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළට නංවන්න. අද බලන්න, බදු බරින් පිරිලා ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. මේ විශාල බදු අහකල්ලා කෙටි බදු ක්‍රමයකට අපි යෝජනා කරලා තිබෙනවා. එතකොට අපේ රාජ ආදායම අඩු වෙනවා. නමුත් මේ අවස්ථාව දුන්නම නව ආයෝජන හරහා, නව ව්‍යාපාර හරහා වැඩි ආදායමක් රජයට ලබා ගන්නට පුළුවන්. තමුන්නාන්සලා දන්නවා, මම අවුරුදු 30ක රාජ්‍ය සේවයේ දීලා තිබෙන පුද්ගලෙක්. අවුරුදු 20ක් හමුදාවේ, අවුරුදු 10ක් ලේකම්වරයෙකු වශයෙන් මම හොඳට දන්නවා රාජ්‍ය සේවකෙක් හැටියට රාජ්‍ය සේවයේ තියෙන අඩුපාඩුකම්,
සා රාජ්‍ය සේවය ඉදිරියට ගෙනිය නැහැකි ආකාරය. මේ රජ රාජ්‍ය සේවය කඩා දැම්මා. ඔවුන්ට තීරණ ගන්න බිය කරා. රාජ්‍ය සේවය දියුණු කරන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ මේ රට ඉදිරියට ගෙනියන්නට. අපි තාක්ෂණයේ යොදලා මේව පහසු කරනවා. ඊ තාක්ෂණයේ යටතේ අද ලෝකේ බොහෝ රටවල කොළපුරවල නිලධාරීන් ඉස්සරහට යන්න අවශ්‍ය නැහැ. මේවා තාක්ෂණය හරහා කරන්නට පුළුවන්. ඒ වගේම තාක්ෂණය හරහා දූෂණය නැති කරන්නට පුළුවන්. අපි මේවා ඉක්මනින්ම හඳුන්වා දෙනවා. ද කිසිවෙකුටත් තම පාලනයක් තුළ කිසිදු පත්වීමක් ලබා නොදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දඹුල්ල නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජනහමුවක් ඊදාවල් පැවැත්වුණේ දඹුල්ල නගරයේදී. අපි මෙවර ජයග්‍රහණයෙන් පසුව අපි නම් කරලා තිබෙන්නේ එකම එක තනතුරයි. මේ වන විට රටේ ජාතික ආරක්ෂාව, රටේ නීතිය හා සාමය පිළිබඳව විතරයි මම තීන්දුවක් අරගෙන තිබෙන්නේ. ඒ වගකීම මම දුන්නේ පුද්ගලික හිතවත්කම් මත නෙවෙයි. මම ඒක ලබා දුන්නේ රටට අනුපමය සේවයක් කරපු, යුද්ධයේ දිනපු අපේ වීරෝදාර සෙන්පති සරත් ෆොන්සේකා මැතිතුමාටයි කියන එක මම කියන්න කැමතියි. ඒ තනතුර අපි එතුමාට බාර දුන්නේ දක්ෂතාවයේ මත, කුසලතාවයේ මත, හැකියාව මත. ඒ නිසා මම කියන මුළු ලංකාවේම ජනතාවට ඒ පත්වීම ආදර්ශයට ගන්න ඉදිරියට මගේ පෑනෙන් අස්සනෙන් පත්වීමක් සිදු වෙනවා නම් අන්න ඒව තමයි මිනුම් දනු. මොනම හේතුවකටවත් රට සූරා කාපු, රට හොරා කාපු, දූෂණය වංචාව ක්‍රියාත්මක කරලා රට කෙලසෙපු කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාසගේ අස්සනින් පෑන් පහරෙන් කිසිම පත්වීමක් නැදේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපේ රටේ සංස්කෘතිය, අපේකම, රටේකම, දේශීයත්වය කෙලසෙපු කිසිම කෙනෙක් ඉදිරි ආණ්ඩුවේ පත්වීම් ලබන්නේ නැතයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම අයෙකුට තම මව්භාෂාවෙන් රජය සමග ගනුදෙනු කිරීමේ හැකියාව තම පාලනයක් තුළ ස්ථාපිත කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කින්යා ප්‍රදේශයේ පැවති ජනරැලියකදී. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ ජයතහවුරු කිරීමේ ජනරැලියක් කින්යා ප්‍රදේශයේදී පැවැත්වුණා. தேசிய மக்கள் சக்தியின் මාරහිතරම සිංහලගේ ආරක්ෂාව විතරයි, මුස්ලිම්ලගේ ආරක්ෂාව විතරයි කියලා, දෙමළගේ ආරක්ෂාව විතරයි කියලා අපි තහවුරු කරන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ ආරක්ෂාවයි වගකීම අපි බාරගන්න ලෑස්ති. අපි පරාද කරන අන්තවාදී කිසිදු ජන කොට්ටාසකට කවරෝ අන්තවාදකින් කවර වර්ගයේ හිංසනයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඔබගේ ව්‍යාපාරයකටද, ඔබගේ ආගමික ස්ථානයකටද, ඔබගේ ගමකටද, පන්සලකටද, පල්ලියකටද, කෝවිලකටද මේ කිසිදු තැනකට අන්තවාදින්ගේ හිංසනයක් ප්‍රහාරයක් වෙන්න ඉඩ නොදෙන ආරක්ෂාවක් මේ රටේ අපි සාධිත කරනවා. ඒ විතරක් නෙවෙයි, අපි ජාතික සමගිය හද අපේ රට ඉස්සරහට යන පුළුවන් කොම තියෙන කොහොම නෝ. අපි යනකොට අපි ගහගෙන ගැටුම් ඇති කරගෙන අපේ රට සංවර්ධනය කරන්න පුළුවන්. එහෙම සංවර්ධනය කරන්න බෑ. අපේ රට සංවර්ධනය කළ හැකි වන්නේ අපේ රට සමගිය හදනොත් විතරයි. අපේ රට සමගිය හදන්න ඕන. සමගිය හදන්නේ කොහොමද? සිංහල ප්‍රධාන භාෂාවන් කතා කරන තාවන් ඉන්න. ඒගොල්ලන්ට තමන්ගේ භාෂාවෙන් කටයුතු කරන්න අයිතිය අපි දෙන්න ඕන. මව් භාෂාවෙන් ඉගෙන ගන්න, මව් භාෂාවෙන් අධිකරණ නඩුවක් අහන්න, මව් භාෂාවෙන් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න එහෙම අවස්ථාවක් ඕන. ඔබ ඔබගේ භාෂාව දෙමළ නම් ඔබ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න. පැමිණිල්ලෙන් පස්සේ බස්සම් කරනවා. ඊවා බලා තේරුම් ගති මුස්තාපා කියලා. පැමිණිල්ල ලෙත්නි සිංහලෙන් නම් කියන්න දන්නෙත් නැත්තම්, බලන්න දන්නෙත් නැත්තම්, තේරෙන්නෙත් නැත්තම් ඒක සාධාරණයි. ඒ නිසා ඔබ හැම දෙනාටම සිංහල ජනතාවටද, දෙමළ ජනතාවටද, මුස්ලිම් ජනතාවටද තමන්ගේ භාෂාවෙන් ඉගෙන ගැනීමේ අයිතිය, ආණ්ඩුවත් එක්ක කටයුතු කිරීමේ අයිතිය අපි තහවුරු කරන පාලනයක් හදනවා. වසර දෙකක් ඇතුළත මෙරට මද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. බියගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ රටේ තිබුණේ ඒකාධිපති පාලනයක්, ඒකාධිපති වියරුවක්, පවුල් වාදයක්, සාටකේ සාපය අපි ඔක්කොටම කනකොකා හැඬලුවා. අපිට ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් කළා. ඇමතිව සෙට් එකක් හිටියා, උන් නිකන් ගොම්බානක් වගේ හොය හිටියා. රටේ ප්‍රශ්නවලට උන් ඇහුම්කන් දුන්නේ නැහැ.
අපට හැමතැනම හිරබත් කන්න වුණා. අදත් ප්‍රකාශ කරන්න නිදහස නැහැ. දේශපාලනයක් කරන්න නිදහස තිබෙන්නේ නැහැ. ඒ වගේ භයානක රටක අපි හිටියා. නමුත් අවසානයේ 2005 ජනවාරි 8 අපි විශාල කැපකිරීම් කරලා තමුන්නාසලා ජයග්‍රහණය කෙරෙව්වා. අපි යහපාලන මැල්ලුමක් ගෙනාවනේ. අපි මේ මැල්ලුම ගේනකොට ගෙනාවු වේගය ටිකක් වැඩි කියලා මම පුද්ගලිකව හිතන්නේ. නමුත් අපි අර දූෂිතයෝ එක එක ජාතියේ හාල්පාලුවෝ අම්බාරු අරුමු සුද්ධ කරන්නේ නැතුව යහපාලනය ගෙනාවා. තමුන්නාසලා ඊට පස්සේ ත්‍රස්තවාදයට බය වෙන්න එපා. මේ මාතෘභූමියේ නැවත ත්‍රස්තවාදයකට ඇති වෙන්න අපිට තියන්නේ කප්පම් ප්‍රශ්න, අල්ලස් ප්‍රශ්න, කොමිස් ප්‍රශ්න, මරකම් ඒ සියල්ල අනිවාර්යෙන් නවත්තනවා. මාස දෙකක් ඇතුළත මද්ද්‍රව්‍ය වෝටරේ ඇඟට දැනෙන වෙනසක් කරනවා. අවුරුදු දෙකක් යනකොට අනිවාර්යෙන් පොරොන්දු වෙනවා මද්ද්‍රව්‍ය උදුර මේ පොය කතකල් දානවා. සිය පාලනයක් යටතේ පොලිස් සේවය ඇතුළු රාජ්‍ය සේවය ජනතා හිතවාදී ගුණාත්මක සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කොබේගනේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. ජනතාවට හිතැති ගෞරවවන්ත රාජ්‍ය සේවයක් ගොඩනගා ගන්න පුළුවන් සලස්මක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම තමයි පොලිසිය. ගෞරවවන්ත පොලිස් සේවයක් සහ ජනතාවට මිත්‍රශීලී පොලිස් සේවයක්. සාමිනට ජාතික ආරක්ෂාව සහ ගමේ නීති හා සාමය ආරක්ෂා කරන පුළුවන් පොලිස් සේවයක් ගොඩනගා ගන්න පුළුවන් ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කළා. අපි දන්නවා පොලිසියේ විශාල ගැටලු තියෙනවා. අද සමහර අවස්ථාවලදී විදේශ පුහුණුවන් වල යනකොට පොලිසිය නිලධාරියන් කාන්තා පොලිසිය තමන්ගේ පෞද්ගලික හිතවත් මතකම යන අවස්ථාවල් තියෙනවා පොලිසිය ඇතුලේ. ඒ වගේම උසස්වීම් සම්බන්ධ ගැටලුවක් තියෙනවා. පුහුණුවීම් සම්බන්ධ විශාල ගැටලු තියෙනවා. මේව निराකරණය කරන්න ඕනේ. ඒ වගේම යටිලා පහසුකම් සම්බන්ධ ගැටලු තියෙනවා. සමහර නල පොලිසිය වාහන යනකොට හොරා පයින් දුර හිටනවා. පොලිස් වාහන ස්ටාර්ට් කරලා යන්න කලින් හොරා දුවල යනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ දීමන රටුපා දීමන අපි ත්‍රිවිධ හමුදාවට දෙන වරප්‍රසාදීම පොලිසිය තා සහෝදර සහෝදරන්ට අපි දෙන්න ඕනේ. මොකද ඒ මිලිටරි දෙවන්ත රාජකාරියක් කරන පිරිස. ඒ වගේම කාන්තා පොලිසිය කාන්තාවන්ගේ උසස්වීම් සම්බන්ධව අද විශාල ප්‍රායෝගික ගැටලු තියෙනවා. මේවා निराකරණය කළ දෙන්නු. අන්නේ සලස්ම අද ගෝඨ අපේ රාජපක්ෂ මැතිතුමා හදලා තිනු. මොකද එතුමා පොලිසියත් එක්ක තමයි ළඟින් කටයුතු කරගෙන කරපු කෙනෙක් ආරක්ෂක ලේකම්වරයා විදිහට. අද දවසේ ටෙලි කාටුනේ දකිමු දැන්. සාම්ප්‍රදායික දේශපාලන සංවාද රටාව වෙනතකට යොමු කරමින් සුවර්ණවාහිනිය හඳුන්වා දුන් නාඩිය දේශපාලන වැඩසටහනේ විශේෂ අධ්‍යයනක් ඊයේ ක්‍රියාත්මක වුණා. එහිදී අනාගත පරපුරේ ප්‍රශ්නාවලියට පිළිතුරු ලබා දුන්නේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවයි. රටේ අනාගතයේ බහර ගැනීමට සිටින වත්මන් දරු පරපුර රට කරවන පරපුරෙන් ප්‍රශ්න විමසන නාඩිය දේශපාලන සංවාදයේ ඊයේ පැවැත්ුණේ සත්වන අධ්‍යයන ලෙසයි. ලාංකීය ටෙලිවිෂනයේ දේශපාලන වැඩසටහන් වංශකතාවේ අධ්‍යතන හැරවුම් ලක්ෂය නාඩිය සජීවී දේශපාලන සංවාදය දියුණු ඊයේ පැවති විශේෂ නාඩිය වැඩසටහනට සහභාගී වුණේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවයි. එළබෙන ජනාධිපතිවරණයේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ භූමිකාව සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කිරීමට ඊයේ නාඩිය වැඩසටහනට සහභාගී වුණේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ත්‍රිත්වයක දක්ෂ කතිකයන් තිදෙනෙක්. මේ අනුව කොළඹ මහානාම විද්‍යාලයේ නියෝජනය කරමින් ලසිත් දිල්තරු රණසිංහ ශිෂ්‍යයාත්, කොළඹ ශාන්තපාවුළු බාලිකා විද්‍යාලයේ නියෝජනය කරමින් දෙවුලනී ධනුෂ්කා පැල්පොල ශිෂ්‍යාවත්, කොළඹ ඉසිපතන විද්‍යාලයේ නියෝජනය කරමින් දෙනුර සංජුල ලිහිණකඩුවගේ ශිෂ්‍යයාත් නාඩිය දේශපාලන සංවාද මණ්ඩපයට සහභාගී වුණා. ඊයේ දිනේදී මේ සිසුන්ගේ ප්‍රශ්න හමුවේ පිළිතුරු බැදීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව නියෝජනය කරමින් එහි සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන ශ්‍රී රත්නායක සහ අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් යන මහත්වරුන් සහභාගී වුණා. ලංකාව ඇතුලේ යටපත් වෙලා තියෙන ජාතිවාදී ගැටලුව ආයෙත් උඩර ගන්න ඒ දේශපාලන පක්ෂ කටයුතු කරනවා. ජාතික ගැටලුව කියන එක වෙන ප්‍රශ්නයක්, ඡන්ද ක්‍රමය කියන එක වෙන ප්‍රශ්නයක්. ඇයි ඔබතුමාට ඍජු නීතිය ක්‍රියාත්මක කරන්න හැකිද?
ප්‍රචාරණ කටයුත්තක් කරන්න පුළුවන් වෙන්නේ අපේක්ෂකයේ රැගෙන යන වාහනයක හෝ එහෙම නැත්නම් රැස්වීමක් පවත්වන දින රැස්වීම භූමියේ පමණක් ප්‍රචාරණ කටයුතු කරන්න පුළුවන්. මේ ආකාරයෙන් මුදල් වියදම් කරලා ජනමතයට බලපෑම් කිරීමත් ජනමතය වෙනස් කිරීමට ලක්වන ආකාරයේ කටයුතු වලට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග තිබෙනවාද? සුපුරුදු පරිදි ඊයේ දිනේ ප්‍රේක්ෂක මනාපයෙන් ප්‍රශස්තම ප්‍රශ්න යොමු කරන්න තෝරාගෙනුණා. එහිදී කොළඹ මහානාම විද්‍යාලයේ ලසිත් දිල්තරු රණසිංහ ශිෂ්‍යයා ප්‍රශස්තම ප්‍රශ්න යොමු කරන්න ලෙස තේරීපත් වුණා. මීට අමතරව සහභාගීත්වයේ වෙනුවෙන් කතිකයන් දෙදෙනාටම සම්මාන පිරිනැමීමද එහිදී සිදු කෙරුණා. This is Live at 12. ඔබ නැවතත් Live at 12 සමකින්. ඉදිරි ජනාධිපතිවරයෙන් තේරීපත් වන ජනාධිපතිවරයාගෙන් රටේ ජනතාව අපේක්ෂා කරන්නේ කුමක්ද? ඒ අනුව අපි අද අවධානය යොමු කරන්නේ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් බලාපොරොත්තු වන දේ ගැනයි. මහපුතුව කාටද? ඉතින් අපි ගැන කතා කරන කිසිම කෙනෙක් නැහැ කවුරුත් ආවට. පෙන්ෂන් එකක් නැහැ. අපි රැසියා ස්ථිර ස්ථිරතාවයක් නැහැනේ. අනිත් තව වෙන රස්සාවල් කරන මිසුන බස්වල යන පාස් තියෙනවා. අපි මේ බස් වලට කරත් අපිට කිසි පාස්යක් නැහැ. දකුණේ නීතියක් දාගෙන ඉන්නලා හැමතිස්සම අවුට් ඔෆ් වෝල්ට් අවුට් ඔෆ් වෝල් කික 10000ක් ගන්නවා. ඉතින් මේ කර්මාන්තේ කඩාගෙන හිටින්න තියෙන අපිට හොඳ ජනාධිපති කෙනෙක් ඕනේ. අපි විතරයි දන්නේ අපි ජීවත් වෙන විදිහ. ඉතින් මේ ලොකු දඩු මුදල් වලට පත් වෙලා තියෙනවා. ඒව අඩුව කරලා දැන් වාහන උනත් මේ වගේ දුම් අනම්මනම් මේ බදු අනම්මන අඩු කරලා ඉතින් ඩීසල් මිල අඩු වෙලා ඒ වගේ දෙයක් වුණොත් එහෙම අපිට මීටේ ඉදිරියට යන්න පුළුවන්. ආර්ථිකය පොඩ්ඩක් ඉහළ නැන්වීමේ අදහසක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් අපිට ඕනේ ජනතා අපේක්ෂේ තමයි අපිට ඕනේ මිනිස්සුන්ට උදව් කරන දුප්පත් මිනිහට උදව් කරන අපේක්ෂේ තමයි අපි ඉල්ලන්නේ. ජනාධිපති අපේක්ෂක කියන්නේ ඉතින් රටට වැඩදායී පුද්ගලයෙක් තමයි අපි ඉතින් හොයන්නේ. අපි කියන වග කියන්නේත් නෑ. ඒකට අපි වග කියන්න ඕනේ ජනතාවට. අපිට ඉතින් උදේ පාන්දර එනවා රෑ ගෙදර යනවා. අද පඩි තිබුණොත් හොඳයි. නැත්තම් පහුදාට පඩියක් විශ්වාස කරන්න බෑ. ගොඩක් අපේක්ෂක ආවා ඉතින් කිසිම කෙනෙක්ගෙන් සහනයක් අද වෙනකන් හම්බෙලා නෑ. මේ රටේට ඕනේ මේ උගත් ජනාධිපති කෙනෙක් නෙමෙයි බුද්ධිමත් ජනාධිපති කෙනෙක්. රටට හොඳ දෙයක් එන්න ඕන ඉතින්. රටේ ඉතින් ඩීසල් ගණන් යනවා. ඔය මිල සූත්‍රයේ තියෙනවා. ඔවලින් ඉතින් අපිට පාඩුයි ඉතින්. ඈ ටිකට් එකේ 250යි. ජීවත් වෙන්න විදියක් නැහැ ඉතින්. හොඳ හොඳ නායකයෙක් ඇවිල්ලා හොඳ කලක් කරනවා නම් හොඳටම හොඳයි ලංකාවට. බස් රථ නියමිත මේ නීතියකට ධාවනය කරන්නේ නැහැ. නීතිය හරියට අකුරට බලාපොරොත්තු වෙනවා. මුරුණත් අලුතෙන් එන විශ්ව විසරණ ජනාධිපතිතුමාගේ. මහපුතුව කාටද? තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පොලිස් අධිකාරීවරුන් 102 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. මැතිවරණ කොමිසම සභාවේ එකඟතාවය මත මෙම උසස්වීම සිදුකොට ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ. මොරගායේන කෝරළේ ඉම මොහොට්ටිගුඩ ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මා ඇලට වැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි තිදුරුපියෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගායේන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. හැටන් සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ ළංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලොරි රථයක ගැටී සිදු අනතුරකින් බස් රථයේ ගමන්ගත් මගියෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. තුවාලකරු ගිනිගත් තේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත මාරු කරයවා තිබෙනවා. අනතුරින් ලොරි රථයෙන්ද බරපතල හානි සිදු ඇති අතර ගිනිගත් තේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. රටම කෙටියෙන් අපි දැන් සූදානම් විරාමයක් ලබා ගන්න. Live at 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. යලි හමු වෙමු රාත්‍රී 6:45ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. මම ෆාතිමා නස්රෙන්. සුබ දවසක්.